1, 2, 3. Let's start listening. Beyond the Range. Beyond the Range. සුබ දවසක් මම සහන්. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Beyond the Range podcast එකත් එක්ක. ඉතින් Beyond the Range podcast එකේදී අපි ගොඩක් වෙලාවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ psychology, ඊට අමතරව science and technology, ඊට අමතරව buddhist philosophy සහ ඊට අමතරව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා law ගැන. ඉතින් ගොඩක් අපි දන්න ප්‍රශ්න මෙන්න මේ කියන areas ඔස්සේ broadly කතා කරන එක තමයි අපේ aim එක වෙන්නේ. ඉතින් මේ වැඩේ කරන්න මාත් එක්ක එකතු වෙනවා මගේ partner මම තිලානි. හරි එතකොට තිලානි මායි එකතු වෙලා ගොඩක් වෙලාවට අපි කතා කරන්න යන්නේ අපේ සමාජයේ අපිට හම් වෙන සරල ප්‍රශ්න ටිකක් ගැඹුරින් කතා කරලා කොහොමද ඒ වගේ ඇතුළේ තියෙන මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් සැටසේ අපි කොහොමද ඒක ඩිස්ක්‍රයිබ් කරන්න කියන එක විස්තර කරන්න කොහොමද කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපේ මාතෘකාව විදිහට අපි තෝරගත්තත් අපිට සමාජයේ හම් වෙන ටිකක් සුලභ මාතෘකාවක්. හැබැයි සුලභ මාතෘකාවක් වුණාට මේ සුලභ මාතෘකාව අපි මනෝවිද්‍යාත්මක පසුබිමක් ඔස්සේ සහ වෙනත් පසුබිම් ඔස්සේ කොහොමද නිර්වචනය කරන්නේ සහ කොහොමද අපි මේ ගැන කතා කරන්න කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපේ මූලිකම මාතෘකාව වෙන්නේ අපරාධය. ඉතින් අපරාධයක් කියන්නේ මොකද්ද? අපරාධයක් වැරද්දකින් වෙනස් වෙන්නේ කොහොමද? ඊට අමතරව අපරාධයත් එක්කම බැඳිච්ච මනෝවිද්‍යාත්මක පසුබිම් මොකද්ද? ඊට අමතරව නීතිමය පසුබිම් මොකද්ද? අපරාධයක් කියන එක කොහොමද අපි නීතියෙන් විස්තර කරන්නේ? ඒතර අපරාධයක් කියන එකේ සීමාව මොකද්ද? ඔන්න ඔය වගේ දේවල් ගොඩක් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හරිනේ තිලන්. ඔව් ඇත්තටම. එහෙනම් අපි මාතෘකාවට යමු සහන්. ඔව් අපි එහෙනම් අපේ මාතෘකාවට යමු. අපි මාතෘකාවට ගිහිල්ලා බලමු ඇත්තටම අපරාධයක් කියන්නේ මොකද්ද කියලා. මම අපරාධයට යන්න කලින් තිලන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මොකක්ද වැරද්දක්? වැරද්දක්. වැරද්දක් විදිහට මම දකින්නේ අපේ සමාජයේ තියෙන එක එක අපිට නීති රීති දාලා තියෙනවනේ. මේ දේ කරන්න එපා, මේ දේ හොඳ නැහැ, සතෙක් මරන්න හොඳ නැහැ. ඔන්න ඔය වගේ දේවල් තමයි මම වැරද්දක් විදිහට දකින්නේ. ඒ කියන්නේ වැරද්දක් කියන එක අපිට දැන් සත්තු මරන්න හොඳ නැහැ කියන එක හරි, හොරකම් කරන්න හොඳ නැහැ කියන එක හරි, එහෙම නැත්නම් වෙනත් දෙයක් හරි අපිට ඒක හම්බෙන්නේ අපේ ආගමෙන්ද? ආගමික පසුබිමකිනුත් හම්බෙනවා. මොකද හැම ආගමකම සමහර පොදු රීති පද්ධතියක් තියෙනවා මේ දේවල් කරන්න හොඳ නැහැ කියලා. ඊට අමතරව අපි ජීවත් වෙන සමාජයනොත් අපිට යම් යම් රීති ලැබිලා තියෙනවානේ. ඉතින් මං හිතන්නේ ওই දෙකේම එකතුවක්. ඒ කියන්නේ වැරද්දක් කියන එක තීරණය කරන්න වෙන්නේ ඒක අපි ජීවත් වෙන සමාජ පසුබිම සහ අපි අදහන ආගම අනුව වැරද්ද කියන දේ වෙනස් වෙනවා. ඔව් වෙනස් වෙන්න පුළුවන්. සමහර විට අපේ ආගමේ අපේ සංස්කෘතිය අපි සලකන වැරද්දක් වෙනත් සංස්කෘතිකව වෙනත් ආගමක වැරද්දක් නොවෙන්න පුළුවන්. අහහ එහෙම අවස්ථාවක් අපිට හම් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි යම් යම් අවස්ථාවලදී හොඳ නැහැ මේක වැරද්දක් මේ දේ කරාම අපිට පෞසිද්ධ වෙනවා කියලා අපි මම නම් බුද්දිස් කෙනෙක් ඉතින් මම අදහන්නේ බුද්දිසම්. එතකොට අපිට පව් කියලා තියෙන දේවල් තවත් ආගමක් ඇතුළේදී එහෙම නැත්නම් තමත් සංස්කෘතියක් ඇතුළේදී ඒ කට්ටිය විශ්වාස කරන්න පුළුවන් මේක වැරද්දක් නෙමෙයි. මේක අපිට හම්බලා තියෙන මොකක් හරි බෙනිෆිට් එකක්. මේක අපි මෙහෙම කරන්න ඕන දෙයක්. අපිට ඒකට ඩිරෙක්ට්ලි අපිට ඇඟිලි ගහලා කියන්න පුළුවන් ද අපේ පර්ස්පෙක්ටිව් එකේ ඉඳලා. ඒ කියන්නේ අපේ කෝණකින් බලලා ෆලෝ කරන එක වැරදි කියලා කියන එක සාධාරණද? නෑ එහෙම සාධාරණ නැහැ. මොකද තමන් ජීවත් වෙන පරිසරයත් එක්ක වැරද්ද කියන දේ වෙනස් වෙනවා. ඊටත් අමතරව එක එක කාලවකවානු වලත් වැරද්ද කියන දේ මොඩිෆයි වෙනවා කියලා මට හිතෙනවා. මොකද අපේ ආච්චිලා හිතන විදිහට ටිකක් කොටට අඳින එක වැරදි. නමුත් දැන් ඒ දේ ප්‍රශ්නයක් නැහැ. සමාජ සම්මතයක් වෙලා තියෙනවනේ. දැන් ලිවින් ටුගෙදර් කියන එක අපේ රටේ තාම ඇවිත් නැහැ. නමුත් වෙන සංස්කෘතියකට ගිහාම ඒක සමාජ සම්මත දෙයක් නේද? ඉතින් අපිට කියන්න බෑ ඒක ටී කරන්නේ වැරද්දක් කියලා. ඔව්. ඒ කියන්නේ වැරද්ද කියන දේ සමාජ පසුබිමත් එක්කන් එයා ජීවත් වෙන සමාජෙත් එක්ක ආගමත් එක්ක වෙනස් වෙනවා. ඔව්. එහෙම වෙනස් වෙන පසුබිමක මිනිස්සුන්ව හික්මවන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ. ඔව් ඇත්තටම. ඔව් ඒ ක්‍රමය මොකක්ද? ඒ දෙයට තමයි අපි නීතිය කියන්නේ. අනිවාර්යයි. මට එතන තමයි එන්න ඕනේ. ඒ කියන්නේ නීතිය අර්ථකථනය. නීතිය අර්ථකථනය වෙන්නේ යම්කිසි කමියුනිටි එකක්. ඒ කියන්නේ යම්කිසි සමාජයක ජීවත් වෙන ප්‍රජාවක් යම්කිසි බවුන්ඩරි එක සීමාවක තියාගන්න දාලා තියෙන රීති පද්ධතියකට. ආහා. ඒ කියන්නේ අපිට වැරද්ද කියන දේ එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන් වුණා නීති හැම අර්ථ දක්වන්න බැරිද? බෑ. අනිත් එක යම්කිසි කෙනෙක් නීතිය හැටියට වැරද්දක් කරලා මම මේ නීතිය නොදැන හිටියා කියලා කියුපමණින් එයා ඒකට යටත් නොවෙන්නේ නැහැ. ඒ සමාජය තුළ ඒ කමියුනිටි තුළ ජීවත් වෙන හැම පුද්ගලයෙක්ම ඒ නීතියට යටත්.
දැන් කොහොමත් මිනිස්සු කියලා කියන්නේ සමාජශීලී සත්ත්වේ. එතකොට අපි ජීවත් වෙන කමියුනිටි එක. ඒ කියන්නේ අපිට බෑ තනි පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න. ඒතකොට තනි පුද්ගලයෙක් එක්ක ජීවත් වෙන්න බැරි අපිට අපිව හික්මවන්න මොනවා හරි ඒ කියන්නේ අපිව ට්‍රැක් එකේ තියාගන්න මොනවා හරි සෙට් එකක් ඕනේ. ඒ කියන්නේ රූල් සෙට් එකක් ඕනේ. නේද? ඒ රූල් සෙට් එක නැති වුණොත් අපි අපිට හිතෙන්න දේවල් කරන්න පටන් ගන්නවා. ඔව් දැන් මම තනියෙන් ඉන්නවනේ මේ ලෝකේ. මං ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නැත්නම් මට නීතිය ඕනේ නැහැ. නීතියක් අවශ්‍ය නැහැ. ඔයා කැමති විදිහට ඉන්න පුළුවන්නේ. ඔව් ඒ කියන්නේ නීතියක් අවශ්‍ය වෙන්නේ කමියුනිටි එකක්. ඒ කියන්නේ අපේ ගොඩක් කට්ටියගේ එකතුවක් පාලනය කරන්න. පාලනය කරනවටත් වඩා ඒකට හොඳ වචනයක් තමයි මං හිතන විදිහට හික්මවන්න. නේද? ඔව්. ඒ කියන්නේ ලිමිට් එක තියාගන්න අනිවාර්යම නීතියක් අවශ්‍ය වෙනවා. කොහොම වුණත් දැන් නීති පද්ධතියත් හැබැයි රටින් රටට හෝ සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ තුල ජීවත් වෙන පුද්ගලයන් හා ඒ තුල ජීවත් වෙන ජනතාව ඒ නීතියට යටත්. ඔව් දැන් කොහොමත් අපි කතා කරත් දැන් නීතිය ගැන කතා කරොත් ලංකාවේ ඇතුළේ නීති පද්ධති ආකාර කීපයක් තිබුණනේ. ඔව්. දැන් ලංකාවේ ඇතුළේ ඉස්සෙල්ලාම තිබ්බා උඩරට නීතිය. උඩරට නීතිය. ඔව් 1815 දී අපිට උඩරට නීතියත් නීතිගත වෙනවා ඒක අවස්ථාවකදී. ඊට අමතරව තව තිබ්බා මට මතක විදිහට යාපනයේට තේසවාල නීතිය. ඊට අමතරව තව තිබ්බා මුස්ලිම් නීතියක් තියෙනවා. ඔව් එතකොට දැන් ওই විදිහට ඔය නීති පද්ධති ගොඩක් තියෙනවා රට ඇතුළේ. ඊට අමතරව අපි පොඩ්ඩේ පාවිච්චි කරන මොකද්ද? මුස්ලිම් නීතිය උඩරට නීතියට වඩා ඒ වගේම දැන් රටේ පවතින රෝමලන්දේසි නීතියට පොදුවේ පවතින නීතියට වඩා යම් යම් ප්‍රමාණ වලින් වෙනස් වෙනවා. ඒ කියන්නේ ওই නීති පද්ධති ඔක්කොම එකිනෙකට වෙනස් වෙනවා. වෙනස් වෙනවා. හරි එහෙනම් ඔන්න ඔය වගේ දේවල් තමයි නීතිය ගැන මූලිකව තියෙන අරමුණු වෙන්නේ. ඒතකොට නීතියක් නැතුව අපි ඉන්න ගියොත් අපේ හික්මීමක් නැති වෙනවා. ඒතකොට ඒ හික්මීමක් නැත්නම් සමාජයේ පැවැත්මක් නැහැ. ඉතින් මේ පැවැත්ම තියාගන්න නම් අපිට අනිවාර්යයෙන්ම රටකට අවශ්‍ය නීතියක් අවශ්‍ය වෙනවා. හරි එහෙනම් අපි අපේ කන්වර්සේෂන් එකේ හොඳ පොයින්ට් එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාගේ මම දැන් අර දෙකම එකතු කරලා අහුවොත් අපරාධේ නීතිය කොහොමද අපි ගලපන්නේ? ඊට අමතරව අපරාධේ නීතිය සහ වැරද්ද කියන දේ කොහොමද අපි කන්ට්‍රාස්ට් කරන්නේ? සහ නොයා හිතන විදිහට හැම වැරද්දකටම දඬුවමක් තියෙනවද? හැම වැරද්දකටම දඬුවමක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මම සීනි කාලා හුලා දිනවා අපිම ගහලා නැන්නේ. ඔව්. ඔයා හිතන්නේ හැම අපරාධයකටම වැරද්දක් තියෙනවා කියලාද? හැම අපරාධයක්මට ඔව් අපරාධයක් කියන දෙයට වැරද්දක් ඔව් ඔව් අපරාධයකට දඬුවමක් තියෙනවා නේද? තියෙනවා අනිවාර්යයෙන්. ඒ අපරාධය ඔප්පු කරන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම දඬුවමක් හම්බෙනවා. හැබැයි අපි වැරද්දක් කරූපම්මනින් අපිට නීතියෙන් දඬුවමක් හම්බෙන්නේ නැහැ. මොකද අපි කලිනුත් කිව්වානේ වැරද්දක් කියන්නේ නීතියට විරුද්ධව යන එකක් නෙමෙයි. අපරාධය තමයි නීතියට විරුද්ධව යන දෙය කියලා. එතකොට අපි සාමාන්‍ය හිතුවොත් අපි සතෙක් මරණ එක බොරු කියන එක අපේ ආගමට අනුව වැරද්දක්. නමුත් මම මදුරෙක් මැරුවා කියලා මවගෙන් හිරේ දාන්නේ නැහනේ. හැබැයි මම මිනිස්සෙකු මැරුවා. ඔව්. අනිවාර්යයෙන්ම මට හිරබත් කන්න වෙනවා නේද? ඔව්. ඒ කියන්නේ සමහර වැරදි පහුකාලීනව අපරාධ විදිහට ගොනු කරලා තියෙනවා. ඔව්. ඒක මෙහෙම දෙයක්. හැම අපරාධයක්ම වැරද්දක්. හැබැයි හැම වැරද්දක්ම අපරාධයක් නෙවෙයි. අපි සතෙක් මැරුවා කියලා සතෙක් කියන්නේ පොඩි කූඹියෙක් මැරුවා කියලා ඒක අපරාධයක් විදිහට සලකන්නේ නැහැ. හැබැයි මම මිනිස්සෙක් මැරුවා. ඒක වැරද්දකුත් වෙනවනේ. ඒක අපරාධයක්ත් නෙවෙයි වැරද්දකුත් වෙනවා. මම ලොකු බෑන්ක් එකක් රොබරි එකක් කරනවා. මම ඒක ඕගනයිස් කරනවා. මම කරන්නේ ලොකු අපරාධයක්. අනිවාර්යයෙන් මේක අපේ ආගමට අනුවුණත් සංස්කෘතියට අනුවුණත් වැරද්දක් නේ. කියන්නේ හැම අපරාධයක්ම අනිවාර්යෙන් වැරද්දක්. හැබැයි හැම වැරද්දක්ම අපරාධයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ටිකක් ට්‍රිකි දෙයක්. හරි එහෙනම් අපි අපරාධික සයිකොලොජිකල් පැත්තට ආවොත් එතකොට ඇයි අපරාධික කෙනෙක් යොමු වෙන්නේ? ඇයි ඔයා හිතන විදිහට අපරාධයක් කරන්නේ? ඒක ටිකක් බ්‍රෝඩ් මාතෘකාවක්. කෙනෙක් අපරාධයකට යොමු වෙන්න මං හිතන්නේ හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු කොටස් කීපයකට අපිට කඩන්න පුළුවන්. එක දෙයක් තමයි මං දකින්නේ. දැන් අපි ජීවත් වෙන සමාජය සහ අපි ජීවත් වෙන පවුල් පරිසරය. ඒ දෙය අනිවාර්යයෙන්ම බලපාන පොළුවක්. වැරදි වලට බලපාන. වැරදි වලට අපරාධ වලට.
වැරදිවලට හෝ අපරාධවලට ඔය දෙකටම බලපාන්න පුළුවන්. දෙකටම බලපාන්න පුළුවන්. ඔව්. හැබැයි ඔය කතාව කියද්දී මට දෙයක් මතක් වෙනවා. දැන් අපි මම බුද්දිස් කෙනෙක් විදිහටවත් බුද්දිස් කෙනෙක්. ඒතර අපි දන්නවා අපිට තියෙනවා පොඩි කාලේ ඉඳන් උගන්නන කතාවක්. ඔයාලට මතක ඇති සමහර විට අපිට උගන්නනවා පොඩි කාලේදී අර ගිරව් දෙන්නෙක්ගේ කතාවක්. අහ මතකද? ඔව්. ඔව්. දැන් මෙහෙමයි. ගිරව් පැටවු දෙන්නෙක් ගහගෙන ගිහිල්ලා එක ගිරව් පැටවෙක් වැටෙනවා හොර මුලකට. ඒ කියන්නේ හොරු ඉන්න තැනකට. තව ගිරව් පැටවෙක් වැටෙනවා ආරාමයකට. ඔව්. නේද? එතකොට ඒ ආරාමයට වැටෙන ගිරව් පැටිය ගාවෙන් ගමන් කරද්දී ඒ ගිරව් පැටිය හැම වෙලේම කතා කරන්නේ ඉතාමත් හොඳ වචන සංසුන් විදිහට කතා කරන්නේ. අර ගිරව් පැටිය ගාවෙන් ගමන් කරද්දී කවුරු හරි කෙනෙක් ඒ කියන්නේ අර අපරාධකාරයෙක් එක්ක හිටපු ගිරව් ගාවෙන් ගමන් කරද්දී උන් හැම වෙලේම කියන්නේ කපපිය, මරපිය නේද? ඒ වගේ වචන ටෙස්ට් එකක් තමයි එයා පුරුදු වෙලා ඉන්නේ. එතකොට මම හිතන විදිහට ඔයා ඔය කියන දෙයට ඒ කියන්නේ ඔය පවුල් පසුම හෝ එයා හැදෙන පරිසරයකින් දෙයට මම කියන උදාහරණ ගන්න පුළුවන්. ඇත්තටම ඔව්. ඒක හොඳ උදාහරණයක්. අපි ජීවත් වෙන පරිසරය සහ අපි ජීවත් වෙන පවුල් පසුබිම පාදක වෙනවා කියලා යම් කිසි කෙනෙක් අපරාධකාරයෙක් හෝ වැරදිකාරයෙක් වෙන්න. ඔයාට මතකද අපි සයිකොලොජි ඉගෙන ගන්න කාලේ අපි ඉගෙන ගත්ත එක තියරි එක. ඒ තියරි එකේ තිබ්බා නේචර් ඇන් නර්චර් කියලා. මතකද? ඔව්. නේද? නේචර් ඇන් නර්චර් කියලා කියන්නේ ඇත්තටම බ්‍රෝඩ් ටොපික් එකක්. ඒක අපිට මේ එක එපිසෝඩ් එක මේ අපේ ඉන්ට්‍රෝ ක්ලිප් එක ඇතුලේ කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි නේචර් ඇන් නර්චර් ගැන වෙනම කතා කරමු. ඔව් අපි ඩීප් කතා කරමු අනිවාර්යයෙන්ම. නේචර් ඇන් නර්චර් කියන එක සරලව කිව්වොත් මෙහෙම දෙයක්. නේචර් කියලා කියන්නේ කවුරු හරි කෙනෙක්ගේ එයාගේ ඇතුලේ තියෙන DNA වල. ඒ කියන්නේ එයා ජෙනටිකලි යම් කිසි දෙයක් අරන් එනවා නම් අපි ඒකට කියනවා ඒක එයාගේ නේචර් එක කියලා. ඊට අමතරව යම් කිසි කෙනෙක් හැදෙන පරිසරය යනුව එයාට යම් කිසි දෙයක් හම්බ වෙනවා නะ යම් කිසි මොකක් හරි ගති ලක්ෂණයක් එයාට හම්බ වෙනවා නะ ඒ ගති ලක්ෂණයට අපි කියනවා නර්චර් කියලා නේද මේ දෙය ටික ට්‍රිකි මොකද අපි නේචර් කියලා සාමාන්‍ය හඳුන්වන්නේ මේ අපි නේචර් කියන්නේ පරිසරය කියන එකනේ එතකොට නේචර් කියන එකෙන් අපි මෙතන concept එකේ තේරුම් ගන්න බෑ නේචර් කියන්නේ පරිසරය කියන එක කියන්නේ සමාජයෙන් ලැබෙන දෙයක් මෙතනදී නේචර් කියන්නේ අපේ ජානවලින් සහන් කිව්ව විදිහට DNA වලින් එන දේවල් තමයි අපේ නේචර් කියන්නේ නර්චර් තමයි අපි ජීවත් වෙන පවුල් පරිසරයෙන් හෝ ඒ දේවල් වලින් අපිට ලැබෙන දේ වෙන්නේ. හරි. එහෙනම් අපි යමු මම දන්න විදියට. ඒ කියන්නේ අපරාධයක් කියන දේ දැන් අපි දැන් අපරාධයක් කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් කලින් ඩිෆයින් කරා. නේද? අපි අපරාධයක් කියන විස්තර කරා. ඒතකොට දැන් ඔයා කතා කරගෙන හිටියා පවුල් පසුබිම් බලපානවා කියලා. අපරාධ අපිට තව ටිකක් කතා කරන්න තියෙනවා. අහහ. ඒ මොනවද අපිට කතා කරන්න දෙන්නේ? මම මෙහෙම උදාහරණයක් කිව්වා. හොරකම් කරන ගැන්නෙක්ක හැදෙන ළමෙක් ඉන්නවා. සමහර විට අපි හිතමුකෝ එයාලගේ දෙමව්පිය හොරකම් කරනවා කියලා. දැන් දරුවා චූටි කාලේ ඉඳන් දකින්නේ හොරකම් කරන දේවල්. එතකොට අපේ දරුවෝ ඉගෙන ගන්න අපි කරන දේනේ. එතකොට දරුවා හැදෙන්න වැඩෙන්නේ හොරකම් කරන පරිසරේ. එතකොට එයාට ඒක හරි ජෙනරලයිස් දෙයක් වෙනවා. එයා හිතන්නේ සාමාන්‍ය මිනිස්සෙක් ලොකු වුණාම හොරකම් කරන්න ඕනේ කියලා. දැන් අම්මලා අපිට කියලා දෙනවනේ ඉගෙන ගන්න ඕනි රස්සාවක් කරන්න ඕනි කියලා. දැන් අම්මලා ඉගෙනගෙන තියෙනවා අම්මලා ඉස්කෝලේ ගිහින් තියෙනවා අම්මලා රස්සා කරනවා අම්මලා තාත්තා. එහෙනම් මාත් ලොකු වුණාම ඉගෙන ගන්න ඕනි රස්සා කරන්න ඕනි ඔය වගේ දේවල් දරුවන්ගේ මනසට යනවනේ. එතකොට මෙතනදී අම්මලා හොරකම් නම් කරන්නේ එයා දැනගන්නවා මාත් ලොකු වුණාම හොරකම් කරන්න ඕනි කියලා. නැත්තම් මම මේ සමාජයට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එයාව එයාගේ පවුල ඇතුළට ගලපන්න උත්සාහ කරනවා. උත්සාහ කරනවා. ඒකට අපි කියනවා ඒ තියරි එකට කියන්නේ ඔබ්සර්වේෂනල් ලර්නින් කියලා. ඒ කියන්නේ නිරීක්ෂණ පදනම් කරගෙන ඉගෙන ගන්නවා. අනිවාර්යයෙන්. එතකොට එයා ලබන නිරීක්ෂණ හොඳ වෙන්න එයා හොඳ වෙන්න ඒ කියන්නේ හොඳ දේවල් කරන්න සහ නරක නිරීක්ෂණ හම්බ වුණාම එයා නරක දේවල් කරන්න උතන නැඹුරුවක් තියෙනවානේ. අනිවාර්යයෙන්. ඔව්. ලොකු ප්‍රතිශතයකින් එයා පෙළඹෙන්න පුළුවන්. ඔව්. එතකොට අපිට පවුලට අමතරව ඒ කියන්නේ අපේ පවුල් පසුබිම සහ අපේ හැදෙන පරිසරයට අමතරව මොනවද අපිට බලපාන්නේ ඊළඟට? අපරාධකාරී නිර්මාණය කරන්න. ඔව්. ඊට අමතරව අපිට කියන්න පුළුවන් මෙඩිකල් කන්සෙප්ට්ස්. අහහ. ඒ කියන්නේ මං හිතන්නේ මට වඩා හොඳට සහන්ට කියන්න පුළුවන් වෙයි. මෙඩිකල් කන්සෙප්ට්ස්. ඔව්. මෙඩිකල් සහ ෆිසිකල් කන්සෙප්ට්ස්. ෆිසිකල් කන්සෙප්ට්ස් සහ මෙඩිකල් කන්සෙප්ට්ස් මං කතා කරන්න ඕනේ. හරි. මෙහෙම අපිට මට මේක මෙහෙම එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වලට. අපි ගත්තාම අපේ මෙඩිකල් කන්සෙප්ට්ස් ගැන අපි කතා කරොත් අපිට ගොඩක් වෙලාවට මේ අපරාධකාරයෙක් හෝ එහෙම නැත්නම් අපේ සමාජය තුළ යම් කිසි මොකක් හරි සමාජයේ මතයට විරෝධී වැඩක් කරන කෙනෙක් ඇති වෙන්න ගොඩක් වෙලාවට හේතු වෙනවා පර්සනලිටි ඩිසෝඩර්ස් කියන දේ. පර්සනල් ඩිසෝඩර්ස් කියලා කියන්නේ තමන්ගේ පෞරුෂය සම්බන්ධව තියෙන ආබාධ වලට. ඔව්. දැන් පර්සනල් ඩිසෝඩර්ස් කියන එක හරි ට්‍රිකි.
ට්‍රිකී කියලා කියන්නේ දැන් ඒක තේරුම් ගන්න ටික අමාරුය. මම කියන්නේ ඔඩියන්ස් එක නෙමෙයි තමන්ට තේරුම් ගන්න ටික අමාරුයි. ඔව් ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් සමහර ලෙඩ තියෙද්දී ඒ ලෙඩේ තියෙනවා කියලා මම දන්නවා. අපි බ්‍රේන් එක සම්බන්ධව ලෙඩක් ගමුකෝ. දැන් බ්‍රේන් එක සම්බන්ධව ලෙඩක් තියෙන ඇල්සයිමර් කියලා අහලා තියෙනවා. ඔව් ඇල්සයිමර්. ඔව් ඇල්සයිමර් ඊට අමතරව ඩිමෙන්ෂියා කියලා ලෙඩක් තියෙනවා. බයිපෝලර් එහෙමත්. බයිපෝලර්. ඒතර ඒ ඩිසෝඩර් එක තියෙනවා කියලා පොඩි කාලේ ඉඳන් එයාට බෙහෙත් කරලා එතකොට එයා ඒ ගන්න එක්ස්පෝෂර් එකෙන් එයා අඳුර ගන්නවා මට ලෙඩක් තියෙනවා කියන එක. ඔව්. තේනවද? එතකොට ඊට අමතරව අපිට මේ පර්සනල් ඩිසෝඩර්ස් වලට ආවහම තියෙන ප්‍රශ්න තමයි තමන්ට පර්සනල් ඩිසෝඩර් එකක් තියෙනවා කියන එක එයා දන්නේ නැහැ. එයා දන්නේ සහ එයා පිළිගන්න කැමති නැහැ. පිළිගන්න කැමති. ඔව්. එයා හිතන්නේ අනිත් අයත් එක්ක තමයි ප්‍රශ්න තියෙන්නේ. මම හරි. ආහහ. ඒක අපි එනවා ටිකක් ඉන්ටරෙස්ටිං පොයින්ට් එකකට. දැන් උදාහරණයක් විදිහට අපි ඔයවට කියන්නේ සින්ටොනික් සින්ඩ්‍රෝම්ස් කියලා. ඊගෝ සින්ටොනික් සින්ඩ්‍රෝම්ස් කියලා. ඒ කියන්නේ තමන්ට ලෙඩක් දෙනවා කියන එක තමන්ට තේරෙන්නේ නැහැ කියන එක. ඊට අමතරව දැන් අපිට ගන්න පුළුවන් ඕකට අපි දන්නවා සයිකෝපැත් සහ සෝෂියෝපැත් කියලා අපි එනවනේ මේ පොඩි ටොපික් එකකට. දැන් ගොඩක් අය ටීවී සීරීස් බලන අය අහලා තියෙනවා සෝෂියෝපැත් සයිකෝපැත් කියන වචනේ. එතනම සෝෂියෝපැත් සහ සයිකෝපැත් කියන වචනේ ඇතුලේ තියෙන ඇත්ත තේරුම මොකද්ද? සෝෂියෝපැත් කෙනෙක් කියන්නේ කවුද? සෝෂියෝපැත් කෙනෙක් කියන්නේ සහ කවුද සයිකෝපැත් කෙනෙක් කියන්නේ? සයිකෝපැත් සහ සෝෂියෝපැත් අතර තියෙන වෙනස මොකද්ද කියන එක ගොඩක් අය දන්නේ නැහැ. ඔව්. අපි මෙහෙම කියන්න. ඔයාලා හැමෝම බලලා තියෙනවා ඇති ගොඩක් වෙලාවට ගොඩක් අය බලලා තියෙනවා මේ ටීවී සීරීස් එක හැනිබල්. හැනිබල්. හැනිබල් ගොඩක් ප්‍රසිද්ධ ටීවී සීරීස් එකක්. ගොඩක් අය හරි ඉන්ට්‍රස්ටිං වගේ දේවල් වලට. ඔව් ගොඩක් අය ඉන්ට්‍රස්ටඩ් ටීවී සීරීස් එකක්. ඒක ගොඩක් අය බලනවා හැනිබල් බලලා තියෙනවා. හැනිබල් වල ප්‍රධාන චරිතය වෙන්නේ ડોක්ටර් හැනිබල් ලෙක්ටර්. ડોක්ටර් හැනිබල් ලෙක්ටර් කියලා කියන්නේ සයිකෝපැත් කෙනෙක්. ඔව් සයිකෝපැත් කෙනෙක්. නේද? වාට වාට යනකොට සයිකෝපැත් කෙනෙක්ව සෝෂියෝපැත් කෙනෙක් මතකද ඔයාලට මොකද්ද වෙනස කියලා? ඔව්. චුට්ටක් දිගට කතා කරන්න වෙනවා කමක් නැද්ද? කමන්නේ කමක් කියන්නේ. සයිකෝපැත් කෙනෙක් සෝෂියෝපැත් කෙනෙක්ගෙන් සාමාන්‍ය වෙනස් වෙන්නේ සෝෂියෝපැත් කෙනෙක් ගොඩක් වෙලාවට අඳුරගෙන තියෙන්නේ පොඩි කාලේ වෙච්ච ට්‍රොමටයිස් සිද්ධියක් නිසා සෝෂියෝපැත් කෙනෙක් බිහි වෙනවා කියලා. ආහ්. ඒ කියන්නේ පොඩි කාලේ වෙච්ච චයිල්ඩ් ඇබියුස් එකක්. ආහ්. Tamanට මොකක් හරි ඒක ට්‍රෝමා එකක් වෙන සිද්ධියකට පොඩි කාලේ මුණ දෙන්න උනම එයාගේ ප්‍රෙෂර් එකෙන් මුළු ජීවිත කාලෙම යම් කිසි මට්ටමකින් විඳවනවා. ඒ ප්‍රෙෂර් එකෙන් ඉදිරියට එන අයත් ඉන්නවා. ආහ්. නමුත් ඒ වගේ දෙයකට ලක් වුණාම තමන් අකමැත්තෙන් තමන්ට කවුරු හරි කෙනෙක් දෙයක් කරාම අනිවාර්යෙන් ඒ ගැන ප්‍රෙෂර් එකක් අපිට දැනෙනවානේ. ඔව්. ඒ දෙ සාමාන්‍ය දෙයක්නේ. ඔව්. ඊට අමතරව සයිකෝපැත් කෙනෙක් කියන්නේ හැබැයි තමන්ට ඉපදුනාට පස්සේ ජීවිතේ වෙච්ච සිද්ධියක් නිසා වෙන ට්‍රොමටයිස් ඉවෙන්ට් එකක් නෙමෙයි. ඒක ජෙනටිකල් ඩිසෝඩර් එකක්. ආහහ. කියන්නේ තමන්ගේ තියෙන ජෙනටික්ස් එක තමයි සයිකෝපැත් කියන දේ එන්නේ. ඔව් දැන් මට ඔය කියද්දී හොඳ ඉන්ට්‍රස්ටිං දෙයක් මතක් වෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි කරගෙන තියෙන ඔයාලට මතක ඇති ප්‍රොඩිගල් සන් තව ටී සීරීස් එකක්. ඔව් නේද? ප්‍රොඩිගල් සන් එකේ ටීවී සීරීස් එකේ ඉන්න ඒ අදාළ පුද්ගලයා ගත්තාම ඒ පුද්ගලයා සීරියල් කිලර් කෙනෙක්. ඒත් දැන් මේ සීරියල් කිලර් ගත්තාම දැන් මේ සීරියල් කිලර් ගොඩාක් ගෑන් ළමයි විශාල ප්‍රමාණයක් මරනවා. හැබැයි මෙයා ගෑන් ළමයි විශාල ප්‍රමාණයක් මැරුවට මෙයා සර්ජන් කෙනෙක්. ඔව් නේද? මෙයා මේ ගොඩක් මේ දෙවුණු මනසක් තියෙන හොඳ තැනක ජීවත් වෙන කෙනෙක්. ඔව්. ඒනට යගේ රෑට හොබි එක මිනි මරණ එක. ඔව්. ඊට පස්සේ හැනිබල් ලෙක්ටර් ගැන කතා කරා. හැනිබල් ලෙක්ටර් කියලා කියන්නේ පිළිගත්ත ඊට අමතරව විශිෂ්ට සයිකොලොජිස්ට් කෙනෙක්. ඔව්. මේ සයිකොලොජිස්ට් තමයි හැනිබල් හැනිබල් කතාවේ මූලික වෙන්නේ කැනිබලිසම් කියන දේ. කැනිබලිසම් කියලා කියන්නේ තමන්ගෙම ස්පීසීස් එකෙක්ව මරාගෙන කන එක. දැන් ඒතරේතර ડોක්ටර් හැනිබල් ලෙක්ටර් මිනිස්සුම මරාගෙන කනවා. ප්‍රොඩිගල් සන් කියන ටීවී සීරීස් එකේ ඉන්න ඒ සර්ජන් කියන පුද්ගලයා ගත්තාට පස්සේ ඒ දෙන්නම හොඳ ඉගෙනගත්තු කට්ටිය. මේක කතාවක් විතරක් වුණාට අපි මේ කතා කරන්නේ ටීවී සීරීස් එකක් විතරක් වුණාට මේ ටීවී සීරීස් එක අපිට ඇත්ත ජීවිතයට ටැලි කරන්න පුළුවන් මම උත්තර දෙන්නේ නේ. ඒ කියන්නේ සෝෂියෝපැත්ලට වඩා සයිකෝපැත්ල සමහරලාට ගොඩක් දියුණු වෙන්න පුළුවන්. මානසික උසස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මානසික උසස් කියන්නේ යාලට හොඳ පොසිෂන් වල ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඔව් ගොඩක් ඉගෙනගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ඇතුලේ තියෙන අර ජෙනටිකල් ඩිෆරන්සස් නිසා එයාගේ ඇතුලේ තියෙන අර ක්‍රිමිනල් ජීන්ස් නිසා එයාව ඇති කරනවා, එයාපත් කරනවා සයිකෝපැත් කෙනෙක් බවට. ඔව්. එතන තියෙන දේ තමයි එයා හරිය මේ එයාගෙන ෆැන්ටාස්ටික් ඒ දේ මේ කෙනෙක්ව මරණේ යාට සතුටක්.
යායකින් ෆැන්ටසි එකක් ලබා ගන්නවා අන්න හරි ඒ ෆැන්ටසි එක ජීවත් වෙන එක කියන්නේ යාට ගොඩක් වෙලාට අනිත් අයගේ පේන් එක කියන දේ අර සතුට සතුට නේද දැන් කෙනෙක් මරන්නේ නැද්දි එපා කියලා අපි අනිවාර්යම කෙනෙක් මරන්නේ නැද්දි එපා කියන දේ කරනවනේ එපා කියලා කියනවා එපා කියලා තමන්ට පුළුවන් විදිහට ෆයිට් කරන ඔය හැමදේම කරනවනේ ඒ හැමදේකින් මෙයාලා සතුටක් ලබනවා අත් කකුල් බැඳලා ඒ විදිහට පිහිපාරවල් හරි ඒ විදිහට කරන දෙයක් එයා මරන්න පාවිච්චි කරන උපක්‍රමයක් යොදලා එයා සතුට වෙන එක තමයි අර එයාගේ තියෙන තෘප්තිය මං හිතන්නේ ආ එයා ඒ විදිහට තමයි තියෙන්නේ ඔව් එයාකින් ගන්න මේ එකකින් එයා ඉන්න ලෝකේ එයා ලෝකේ ඔව් එයා විඳින දෙයකින් නේද හරි මෙහෙමයි දැන් ඔයාට ඔය TV series එක ගැන මම තව පොඩ්ඩක් කිව්වොත් ඔයාට මතක නම් ඔය මම මේ කතා කරන්නේ හැනිබල් ගැන හැනිබල් එකේම හිටියා මුල්ම එපිසෝඩ්වල ඉන්නේ අර මිනසෝටා ස්ට්‍රයිකර් කියලා කෙනෙක් එයාගේ නම ගැරට් ජේකබ් හරිද ගැරට් ජේකබ් කියන කෙනා වෙන්නේ ඒ කියන්නේ මේ එයා ඇත්තටම එයා සයිකෝපැත් කෙනෙක් නෙමෙයි එයා සෝෂියෝපැත් කෙනෙක් එයා සමාජයට වෛර කරනවා එයා සමාජයේ තියෙන මේ සිස්ටම් එකට කැමති නැහැ ඔව් කැමති නැහැ ඔය වගේම එයා ඒ තාත්තත් එක්ක එයා ගත කරපු එයාට තිබුණු දුප්පත් කාල සීමාවක් හේතුවෙන් එයා සමාජයට වෛර කරනවා ඒ සමාජයට තියෙන වෛරය අපිට කරනවා ක්‍රිමිනල්ස් විදියට. හරි. හරි. ඒ ගැනත් මම ටිකක් පැහැදිලි කරන්න. සෝෂියෝපැත් කෙනෙක් කියන කෙනෙක්ට ටිකක් එකතැන ඉන්න අමාරුයි. අහහ. එයා හරියමං අධ්‍යාපනයක් ලැබනවා කියලා හරියටම අපිට කියන්න බෑ. හ්ම්. ඒ කියන්නේ එයාට අධ්‍යාපනය ලැබන කාලේ වුණත් ඒ දේ තුල ඉන්න අමාරුයි. අහහ. එක ජොබ් එකක ඉන්න අමාරුයි, එක තැනක ඉන්න අමාරුයි. ඊට අමතරව එයාට රිලේෂන්ස් තියාගන්න, රිලේෂන්ෂිප්ස් තියාගන්න හරිම අමාරුයි. අහහ. ඒ කියන්නේ එයා හැම වෙලේම try කරනවා සොසයිටි එකෙන් ඈත් වෙලා ඉන්න. අනිවාර්යයෙන්. එයා ජොබ් එකක් විදිහට එයා දීර්ඝ කාලීන මොන හරි කරනවා නම් එයා තෝරගන්න ටිකක් තනියෙන් ඉන්න පුළුවන් ජොබ් එකක්. අහහ. එහෙමයි කියලා අපි කියන්නේ තනියෙන් ජොබ් එක අර ඉන්ට්‍රෝවර්ට්ස්ලා සෝෂියෝපැත්ලා කියලා. ඔව්. ඒක විශේෂයෙන් බලන්න. සමහර අය ඉන්නවා කම්පියුටර් එක ඉස්සරහා ජීවිතේම ගත කරගෙන ඔන්ලයින් මොක් කර දෙයක් කරගෙන ජීවත් වෙන අය. දැන් ඒකින් AI-ව සෝෂියෝපැත් කෙරෙන්නේ නැහැ නේද අපිට? නැහැ එහෙම නෙමෙයි. මේ එතකොට එයාට ඒ අපි කලින් උත් කියවනේ මෙයා මේ පොඩි කාලේ මොකක් හරි ට්‍රොමටයිස් සිදුවීමකට ඒ කියන්නේ මොකක් හරි එයාව කම්පණයට ඇති වෙන සිදුවීමකට ලක් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම ඔකට කිව්වොත් පොඩි කාලේ ඇතුළත යම්කිසි තමන්ගේ රිලේටිව් කෙනෙක්ගෙම යම්කිසි ළමෙක් දූෂණයට ලක් වුණොත් රේප් වුණා. එතකොට ඒ ළමයාගේ හිතේ අපි රේප් වෙනවා කියන එක පිළිගන්නට වෙන්නත් පුළුවන් නේද? එතකොට ඒ ළමයාගේ හිතේ ඒ සමාජය පිළිබඳව. එතකොට සමාජයෙන් තමන්ට සිදුවිච්ච අසාධාරණයේ පිළිබඳව ඇති වෙන තරහ. සමහර විට මේ තරහ පිට වෙන්න පුළුවන් පහුකාලීනව. ඔව්. සෝෂියෝපැත් කෙනෙක් වෙලා. අනිවාර්යයෙන් මෙයා සමාජයේ කෙනෙක්ව විශ්වාස නොකරන එක යාගේ වැරද්දකුත් නෙවෙයිනේ. ඔව්. ඒට විශ්වාස කරන්න බෑනේ. දැන් තමන්ගේ පවුලේ කෙනෙක්ම තමන්ට මෙහෙම දෙයක් කරා නම් එයාට සමාජයේ හම්බෙන මිනිස්සු ගැන විශ්වාස කරන්න බෑ. ඔව්. ඔයාලට මතකද මේ අර බ්‍රේන් ප්ලාස්ටිසිටි කියලා දෙයක් තියෙනවා බ්‍රේන් ප්ලාස්ටිසිටි කියලා කියන්නේ පොඩි ළමයින්ගේ බ්‍රේන් එක අපිට ඕන විදිහට මෝල්ඩ් කරන්න හදන්න පුළුවන් හැබැයි බ්‍රේන් ප්ලාස්ටිසිටි කියන දේ එක සීමාවකදී අයින් වෙනවා ඒ අයින් වුණාම මොලේ හાર્ඩ් වයර්ඩ් වෙනවා හાર્ඩ් වයර්ඩ් වෙනවා කියලා කියන්නේ මේ හරියට අපේ සිනැප්ටික් ක්ලෙෆ්ට්ස් එක හැදිලා ඒක සිනැප්ටික් ගැප්ස් ටික හැදිලා සිනැප්ටික් එක අපිට මේ හරි ඕඩේකඩ හැදිලා ෆික්ස් ෆික්ස් පොයින්ට් එක නම මේ ෆික්ස් පොයින්ට් එකට ආවට පස්සේ අපේ බ්‍රේන් එක ආය රිවර්ස් කරන්න අමාරුයි රිවර්ස් කරන්න අමාරු තැනකට ආවට පස්සේ එයා පොඩි කාලේ මුණ දීපු අර සිදුවීම් එයාට වඳින්න පටන් ගන්නවා. ඔව්. ඒ නිසා වෙන්නේ නැති මම අහලා තියෙනවා මේක හරියට දැන සහන් කියන්නේ මේ ගැන විස්තර ඔය personality disorders හරියටම diagnose කරන්න අවුරුදු 18 වෙනකන් ඉන්න ඕනි කියලා කතාවක් මම අහලා තියෙනවා. ඔව් නේද? ඒ කියන්නේ අපිට සමහර වෙලාවට ඔය personality disorders හරියටම අඳුරගන්න එක ටිකක් tricky process එකක්. ඔව්. ඒක අඳුරගන්න අමාරුයි. ඇත්තටම මෙයාට මේ තියෙන disorder එකක්ද? එහෙම නැත්නම් මේක මෙයාගේ සාමාන්‍ය විදිහද කියන එක අඳුරගන්න පොඩ්ඩක් අමාරු කාර්යයක්. මොකද එහෙම වෙන්නේ දැන් youth එකේ ඉන්න ළමයි සම teenagers ලා කොහොම ටිකක් aggressive උනේ. ඔව්. එයාලා ටිකක් annoying දේවල් වලට කැමති නැහැ. දැන් අම්මා උනත් දෙතුන් පාරක් පුතේ පාඩම් කරන්න කිව්වම එයාට තරහ යනවා. මොකද ඒ වයසේ වැරද්ද. එතකොට ඔන්න ඔය හේතු කීපයක් උඩ අවුරුදු 18 වෙනකන් diagnose කරන්නේ නැහැ මෙයාට personality disorder එකක් තියෙනවා කියලා. ආහ් පෞරුෂත්වය සම්බන්ධ ආබාධයක් තියෙනවද නැද්ද කියන එක, ඒ කියන්නේ personality disorder එකට යනවද නැද්ද කියන එක diagnose කරන්න අපිට ටිකක් කල් ඉවසන්න වෙනවා. ඒ ළමයාත් එක්ක ගත කළ බලන්න. අවුරුදු ගාන. ඔව්. අවුරුදු ගාන ගත කළත් ගන්න observation වලින් තමයි අපිට බලන්න වෙන්නේ ඇත්තටම මෙයාට මොකක් හරි disorder එකක් තියෙනවද නැද්ද කියලා. අපේ සමාජය තුළ අපිට නොදැනීම සෑහෙන
සෝෂියෝ පැත්තලා ජීවත් වෙනවනේ. ජීවත් වෙන්න පුළුවන්. නේද? අපිට ජීවත් වෙන්න පුළුවන් හැම රිස්ක් එකක් තියෙනවා. සමහර සෝෂියෝ පැත්තලා ඔච්චර එක්ස්ට්‍රීම් සිටුේෂන් එකකට නොයා, ක්‍රිමිනල්ස් ලා නොයා. හැබැයි සමාජයේ වෛර කරන අය ඉන්න ගොඩක් අය සමහර වෙලාවට මට හිතෙනවා මෙහෙම දෙයක්. මම මේක මට හිතන දේකුත් මම මේ ඇඩ් කළා කියන්නේ. සැකේ කියන්නේ. ඔව්. තනක් සැකේ කියන්නේ සමහර ගොඩක් පෞල් ජීවිත බිඳවැටෙන එක පොයින්ට් එකක් සැකේ. ඔව්. එතරම් සැකේ කියන දේ සමහර ලාවට මූලික වෙන්න පුළුවන් එයා පොඩි කාලේ මූණ දීපු ට්‍රොමටයිස් සිදුවීමක්. එයාගේ අපි හිතමුකෝ මොකක් හරි කවුරු හරි රිලේටිව් කෙනෙක් හරි මොකක් හරි දෙයක් එයාගේ චීට් කරන දැක්කා කියලා එයා තමන් බැඳපු තමන්ගේ සහෝදරයෙක්ව හරි තමන්ගේ කවුරු හරි නෑදෑයෙක්ව බැඳපු ගෑනු ළමේ චීට් කරන දැක්කොත් එයා මෙහෙම නරක විදියට හැසිරුණා කියන එක මෙයාට පොඩි කාලෙම මෙයාගේ බ්‍රේන් එකට ඇතුල් වුණාත් ලොකු වුණාට පස්සේ එයාගේ බොලේ මොලේ හાર્ඩ්වයර්ඩ් වුණාට පස්සේ සමහර ලාවට එයාට තියෙනවා හැකියාවක් එයා ගොඩක් වෙලාවට ට්‍රයි කරනවා තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව සැක කරන්න. ඔව්. සමහර විට අවුරුදු ගාණක් යාළු වෙලා ඉඳලා මැරි කරලාට පස්සේ සමහර විට ගෑනු ළමයි ගෙදරින් එළියට නොයන්නත් පුළුවන්. ඔව්. ඒ වුණාට යම් යම් හේතු දාගෙන සැක කරන්න ඉඩ තියෙනවා. ඔව්. මොකද මේ සෝෂියෝපැත් කෙනෙක්ගේ කෝ එක වගේ දෙයක් තමයි බොරු කියන එක. අනිත් අයව සැක කරන එක. සහ අනිත් මිනිසුන් රවට්ටන එක, හොරකම් කරන එක. ආහහ. ඒ කියන්නේ මෙහෙම දෙයක්. මේ පර්සනලිටි ඩිසෝඩර්ස් වල පොදුවේ තියෙන දෙයක් තමයි තමන් හැම වෙලෙම බේරෙන්න ඕන කියන්නේ. තමන් තමා මූලික. ඒතකොට තමන්ට ගොඩක් ආදරය කරන තමන්ගේ අම්මා වුණත් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ජීවිතේ තර්ජනයක් එනවනම් එයා අම්මව පාවිච්චි කරනවා. ආහහ. අපි ගොඩක් දුරට ඔය ඒ කතාවල හැනිබල් හරි ප්‍රඩිකල් සන් හරි ඒ වගේ කතාවල දැකලා තියෙනවා. එයාලව පොලිසියෙන් හරි අල්ලගන්න යද්දී එයාල ළඟම ඉන්න කෙනෙක්ව අල්ලගෙන ඇපේට ගන්න අන්න හරි. ඔව්. ඇපේට අරගෙන පාවිච්චි කරනවා තමන් බේරෙන්නේ. ඔව්. ඒ කියන්නේ එහෙනම් වෙනතර ඊගෝ සින්ටොනික් සින්ඩ්‍රෝම්ස් කියලා නම් කරන්නේ. ඊගෝ කියලා කියන්නේ තමන් කියන එකනේ. දැන් අපි ඔයාලට මතක නම් අපි අපි මයින්ඩ් එක බෙදෙන ප්‍රධාන කොටස් තුනකට. ඊගෝ සුපර් ඊගෝ කියලා. ඒතර ඊගෝ කියන්නේ සාමාන්‍යයෙන් මම කියන්නේ කවුද කියන එකනේ. ඔව්. ඒතර ඊ කියන්නේ ඊට වඩා පොඩක් වෙනස්. ඒ කියන්නේ ප්‍රෙෂර් එක පැත්තට බර කෙනෙක්. සුපර් ඊගෝ කියලා කියන්නේ අපේ මොරල් කෝඩ් එක. ඒ කියන්නේ අපි කරන්න ඕනේ මොකද්ද නරක මොකද්ද හොඳ මොකද්ද කියලා අපේ මනස හැම වෙලෙම කියන එක කියලා. ඔව්. තරෝය ඊඩිගෝ සුපෝයිගෝ ගැන අපිට වෙනම එපිසෝඩ් එකක් කරන්න පුළුවන්. ඒක ගොඩක් දිගක. ඔව්. අපේ ඔඩියන්ස් එක කැමති නම් ඒ වගේ දේවල් ගැන අහන්න අපිට දාන්න වොයිස් මැසේජ් එකක්. එහෙම නැත්නම් අපිට කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් අපේ Facebook page එක තියෙනවා Beyond the Range. සර්ච් කරලා Facebook page එකට අපිට මැසේජ් එකක් දාන්න. ඊට අමතරව අපේ Beyond the Range community එක තියෙනවා. community එකට join වෙන්න. එතකොට ඔයාලට තියෙන ප්‍රශ්න අපිට ඉදිරියේදී මේ වගේ psychological, ඊට අමතරව criminology, ඊට අමතරව law philosophy වගේ ඊට අමතර science and technology වගේ topics ඇරෙදි discuss කරන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට මට මෙහෙම දෙයක් පොඩ්ඩක් කියන්න ඕනේ. ඔකට පොඩි දෙයක් add කරන්න තියෙනවා. අපේ මොලේ තියෙන සමහර physical දේවල්, ඒ කියන්නේ physical organs criminal කෙනෙක්, ඒ කියන්නේ යම්කිසි අපරාධකාරයෙක්ව නිර්මාණය කරන්න දායක වෙනවා කියලා අපිට සාක්ෂි දෙනවා. ඔව්. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා අපේ ෆීලිංග්ස්, ඒ කියන්නේ අපේ ඔක්කොම හැඟීම් දැනීම් සහ අපිට දැනෙන විදිය ගොඩක් දේවල් පාලනය කරන්න අපිට උදව් කරන අපේ ලිම්බික් සිස්ටම් එක. ලිම්බික් සිස්ටම් කියලා මොලේ කොටසක් තියෙනවා. දැන් මේ ලිම්බික් සිස්ටම් කියන කොටසට ආයත වෙන කැලි කීපයක් තියෙනවා. මේ කැලි කීපේ එකක් තියෙනවා ඇමිග්ඩලා කියලා කොටසක්. ඊටමතරව තව තියෙනවා හිපෝකැම්පස් කියලා කොටසක්. ඒ මේ ඇමිග්ඩලා සහ හිපෝකැම්පස් කියන දෙන්නම අපිට උදව් වෙනවා අපිට මේ ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන් සමහරලාට ඕනේ නෝනේ. ඔව්. සමහරවිට ස්ට්‍රෙස් එක නැතුව අපිට වැඩ කරන්න බෑ. එතකොට එහෙම වුණොත් අපිට මේ නැති වෙනවනේ මුකුත් මොටිවේෂන් නැති වෙනවනේ. මොටිවේෂන් නැත් තියෙන ස්ට්‍රෙස් එක නිසා අපිට සමහර වෙලාවට වොන්ටඩ් ඩිස්ට්‍රෙස් එකකුත් තියෙනවා, අන්වොන්ටඩ් ඩිස්ට්‍රෙස් එකකුත් තියෙනවා. ඔය අන්වොන්ටඩ් ඩිස්ට්‍රෙස් කියන දේ ඇති වුණාම, ඒ කියන්නේ අපේ ඇමිග්ඩලා එකේ සිද්ධ වෙන මොන මොන හරි චේන්ජස් නිසා ඔය අන්වොන්ටඩ් ඩිස්ට්‍රෙස් කියන දේ ඇති වුණාට පස්සේ ඒක නිසා අපි ඇග්‍රසිව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඕනෑවට වඩා හැම වෙලෙම ප්‍රකෝපකාරීව ගත කරනවා වෙන්න පුළුවන්, හැසිරෙන්න පුළුවන්. තර මේ ප්‍රකෝපකාරීව හැසිරෙන අවස්ථාවදී කවුරු හරි කෙනෙක් මොනවා හරි කිව්වම තරහ යනවා. එතනත් දැන් ඔයා ලොකු ස්ට්‍රෙස් එකක ඉන්න ඕන. ලොකු ස්ට්‍රෙස් එකක ඉන්න වෙලාවක ඇවිල්ලා ඉවර වෙලා මම ඔයාට මොකක් හරි දෙයක් හොඳට කිව්වත් සමාලෝට ඒ හොඳ දේ ඔයාට දැනෙන්න පුළුවන් වෙන්නේ නරක දෙයක් විදියට. ඒක වගේ බ්‍රේන් කෙමිස්ට්‍රි එකත් එක යන දෙයක්. නේද? ඔව්. සමහර ඩේලි රූටින් එකේ තියෙන දෙයක් වුණත් තමයි ප්‍රෙෂරයිස් විදියට දැනෙන්න පුළුවන් නේද? ඔව්. එහෙම දේවල් තියෙනවා. ඉතින් එතකොට මෙතනදී ප්‍රශ්න තමයි දැන් සමහර මේ කේසස් තියෙනවා, සමහර ක්‍රිමිනොලොජි කේසස් තියෙනවා. මේව ක්‍රිමිනොලොජි කේසස් කරපු අය, ඒ කියන්නේ මේ සීරියල් කිලර්ස් ලාගේ හැම බ්‍රේන් සමහර වෙලාවට අපි ස්කෑන් කරලා බලුවාම
උදාහරණයක් විදිහට fMRI තියෙනවනේ functional magnetic image resonance. Resonance. එතකොට අපිට පුළුවන් මේ යාලගේ blood කොහෙද flow වෙන්නේ කියලා ඉවරලා monitor කරන්න. එතකොට මේ වගේ techniques පාවිච්චි කරලා අපි fMRI කරලා brain එකක් බලලා පස්සේ ඊට අමතර මරුණාට පස්සේ යාලගේ amygdala වගේ limbic system වගේ කොටස් අපි autopsy කරලා බලුවාට පස්සේ ඒ limbic system එකේ එක එක සමහර වෙනස්කම් තියෙනවා. සමහරලාට එතකොට අපිට හිතා ගන්න බෑ මේ වෙනස්කම්ද මෙයාලා criminal කෙනෙක් කරේ කියලා. එතකොට ඒ criminal කියන එක justify කරන්න හරි අමාරුද? ඒ කියන්නේ අපිට කියන්න බෑ දැන් එතකොට එයාගේ තියෙන physical disorder එකක් ඉන්න මෙයා මේ criminal කෙනෙක් වෙලා තියෙන්නේ. කාට ඒ පැත්තෙන් බැලුවාම අපි දඬුවම් දෙන එකත් වැරදි. ඔව් දැන් ඔක සමහර රටවල් වල මේ ඔක අර death code mentally prove කරන්න mentally prove කරන්න පුළුවන් වුණොත් අපේ මේ යම්කිසි නිදහසක් නිදහසක් හම්බෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් දැන් එතකොට ඔක හරි දැන් අමාරු දෙයක් නේද? දැන් හරි වෙන් කරගන්න අමාරු දෙයක්. හරි දැන් සමහර වෙලාවට ඕක දැනගත්තාම සාමාන්‍ය ඇත්ත හොඳ මොලයක් ගත කරන අර අපි කතා කරපු සෝෂියෝපැත්ලා සයිකෝපැත් කෙනෙක් හැසිරෙනවා මට පිස්සු කියලා. හැසිරෙලා ක්‍රයිම් වල නිදහස් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක ටිකක් අර අපි හරියට සලකලා බලලා ගන්න ඕනේ. ඒක තාක්ෂණයක් තියෙන්න තෝනේ ඒක සලකන්න. ඔව් එහෙම ගන්න ඕන දෙයක්. ඔව් එතකොට ඉතින් මේ ওই වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවත් එක්කන් ඔය අපේ බ්‍රේන් එකේ තියෙන ලිම්බික් සිස්ටම් එකේ ඊට අමතර ඇමිග්ඩලා එකේ තියෙන ප්‍රශ්නත් එක්කන් ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒක physical disorders යටතේ තමයි අපිට classify කරන්න වෙන්නේ. මම මෙහෙම දෙයක් උදාහරණ තියනවා සහන්. ඇමිග්ඩලා එකේ නේද අපේ අර ෆ්ලයිට් ඔ ෆයිට් කියන්නේ අපේ බය उड़ी ඒ වක්ගඩු වල උඩින් තියෙන මේ ඇඩ්‍රිනලින් ග්ලෑන්ඩ්ස් වලට පුළුවන් ඇඩ්‍රිනලින් සීක්‍රට් කරන්න. ඒක ඇඩ්‍රිනලින් එළියට දාන්න. මේ ඇඩ්‍රිනලින් කියන හෝමෝන් එක තමයි අපේ ෆයිට් ඔෆ් ෆ්ලයිට් රෙස්පොන්සස්. ඒ කියන්නේ අපි කවුරු හරි කෙනෙක්ට ගහනවාද එහෙම නැත්නම් දුවනවාද කියන එක තීරණය කරන්නේ. අහහ. දැන් උදාහරණයක් විදිහට මම මොකක් හරි වලියකට යනවා. අපි එහෙම ඉන්සිඩන්ට් එකක් ගමුකෝ. වලිය එකක් තියෙනවා. ඔව්. අපි වලියකට ගියාට පස්සේ මට වඩා ප්‍රබලයක් ඉන්නවා කියලා දැනුණොත් ගොඩක් වෙලාවට මම හදන්නේ වලියෙන් බේරෙන්න. ඒ මගේ ඇඟේ ඇතුලේ තියෙන මගේ ඇඩ්‍රිනලින් රෂ් එක කියනවා වාට නැත්තම් ගහගන්න බෑ වා නැත්තම් ගහගත්තොත් පරදිනවා. ඒ නිසා වා දුවන්න. එහෙම නැත්තම් වා මෙතනින් බේරෙන්න කියලා. නැත්තම් වලහක් ඉස්සරට ආව කියලා හිතන්න මම වලහක් දැන් ගහගන්න යන්නේ නැහැ. කොටියක් ඉස්සරට ආව කියන්නේ මම නැත්තම් ගහගන්න යන්නේ නැහැ. මම බලන්නේ දුවලා බේරෙන්න. හැබැයි මට හම්බුනොත් මොකෙක් හරි ඊට වඩා මට වඩා ටිකක් මේ low standard එකකින් ඒ කියන්නේ මට මෙයත් එක්ක මට බයයි වගේ කියන්නේ ඔව් මට ඇටැක් කරන්න පුළුවන් කියලා දැනුණා මගේ මයින්ඩ් එකට. එතකොට ඊට එතකොට මගේ ඇඩ්‍රිනලින් රෂ් එක මට කියනවා ඔයාලට මෙයත් නැත්නම් ෆයිට් කරලා බේරලා යන්න කියලා. ඒක තියෙන අපේ බේරීමට අපිට ඇඩ්‍රිනලින් රෂ් එකක් නැත්නම් ඇඩ්‍රිනලින් නැත්නම් අපිට තේරෙන්නේ අපි කොහොමද කරන්නේ කියලා. මෙඩිටේෂන් එකකට මොන දෙන්නේ කොහොමද? හැබැයි අපේ මේ HPA ඇක්සිස් එක ඒ කියන්නේ අපි මේ ඇක්සිස් එකට මොකක් හරි හානියක් සිද්ධ වුණාම අපේ ඇඩ්‍රිනලින් ඕනාවට වඩා සමහර ලාවට ඇක්ටිවේට් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඇඩ්‍රිනලින් ඕනාවට වඩා ඇක්ටිවේට් වීම තුලින් සමහර වෙලාවට යම්කිසි පුද්ගලෙක් ඇග්‍රෙසිව් වීමේ හැකියාව වැඩි වෙනවා. ඕනාවට වඩා ඇඩ්‍රිනලින් ආවකලින් දන්නකොට මට ඕනේ නැති වෙලාවටත් මට ඇඩ්‍රිනලින් එනවා. එතකොට මට හැම වෙලෙම මගේ ඇඟ ඉන්නේ ගහන්න හරි මොකක් හරි මට දැන් කවුරුවත් මට කෙනෙක් නැත්තම් මට දෙන්න පුළුවන් ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන් එක නෙමෙයි මම ඉන්නේ වට මගේ ඇඟේ ඇඩ්‍රිනලින් වැඩි. එතකොට මට තියෙනවා ටිකක් තියෙන බඩුවක් හරි පොළොය ගහන්න පුළුවන් ඇග්‍රසිව් ගතියක් තියෙනවා. එහෙම දෙයක් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට සහන් මේ ඔපරන්ට් කන්ඩිෂනින් කියන තියරි එක අපි කොහොමද මේ මර්ඩර් එකට එහෙම නැත්නම් ක්‍රිමිනල් එකට සම්බන්ධ කරන්නේ? ඔව් මම මෙහෙම යක් කරන්න මම කියන්නම් සයිකොලොජි වල තියෙන ඔය කන්ඩිෂනින් කියලා දෙයක් තියෙනවා. කන්ඩිෂනින් කියලා කියන්නේ දැන් අපිට යම්කිසි කෙනෙක්ව දෙයකට පුරුදු කරන්න පුළුවන්. ඔව් ඒ පුරුදු කරන්න ටෙක්නික් කීපයක් තියෙනවනේ. ඔව් අපි භාවිතා කරනවා මේක බ්‍රෝඩ් ටොපික් එකක් මේකත් ප්‍රධාන දෙකක් තමයි අපි මේ දෙකට විතරක් යමු. ඔපරන් කන්ඩිෂනින් ඔපරන් කන්ඩිෂනින් නැන් ක්ලාසිකල් කන්ඩිෂනින් කියලා කොටස් දෙකක් තියෙනවා. තර් මේ ඔපරන් කන්ඩිෂනින් නම් ක්ලාසිකල් කන්ඩිෂනින් කියන්නේ මේ වගේ දෙයක්. දැන් ක්ලාසිකල් කන්ඩිෂනින් සම්බන්ධව ඉන්නවා කෙනෙක් ඉවන් पाउलो करा एक्सपेरिमेंट पाउलो कर एक्सपेरिमेंट करा सामान्य बल्लेट कैम पेन्न हम कैम हिंद बल्लेट केल एनो कटर थिंक पाउलो कर कैम दिन हम हमस्ता कदीम बेल गे हो हर इट पास वार हीपे कदीम हम कैमर दिन हम हमस्ता कदीम बेल गल कैम दिन
ඊට පස්සේ මේ බල්ලා පුරුදු වෙනවා බෙල්ලගේ සද්ද ඇහුනහම ඌට කෑම දෙනවා කියන එක උදැනගන්නවා. පහු කාලීනව මේක ගොඩක් මෙයාට ට්‍රේන් කරාට පස්සේ බෙල්ලෙක් ගෙවම විතරක් බල්ලට කෙලවුණා කටර. කෑම පෙන්නන්න ඕනෙත් නෑ. කෑම පෙන්නන්න ඕනෙ නෑ කෑමක් නෑ. හැබැයි බල්ලට කෙලවුණා. ඒ කියන්නේ එයා බෙල්ලගේ සද්දට මොකද වෙලා තියෙන්නේ? කන්ඩිෂන් වෙලා. කන්ඩිෂන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා බෙල්ලගේ සද්දේදී එයා දන්නවා මට කෑම හම්බෙන්න යන්නේ කියන ෆීලිං එක යට යනවා. හරිද? ඉතින් එතකොට එහෙම කන්ඩිෂන් එකක් යටතේ අපිට පුළුවන් කෙනෙක්ව මොකක් හරි දෙයක් පාවිච්චි කරලා එයාව කන්ඩිෂන් කරන්න මේ ක්ලාසිකල් කන්ඩිෂන් වලදී. ඊට අමතරව ඔපරන්ට් කන්ඩිෂනින් කියන්නේ ඊට වඩා ටිකක් වෙනස් ක්‍රමයක්. ඔපරන්ට් කන්ඩිෂනින් වලදී ඔපරන්ට් කන්ඩිෂන් කියන්නේ සයිකලොජිකල් එක තව ක්‍රමයක් අපි පාවිච්චි කරන කෙනෙක්ව කන්ඩිෂන් කරන්න. ඔපරන්ට් කන්ඩිෂන් වල වර්ග දෙකක් තියෙනවා. එතකොට එක්කෝ අපිට ඔපරන්ට් කන්ඩිෂන් වලදී ඔක තියෙනවා පොසිටිව් සයිඩ් එකක් නෙගටිව් සයිඩ් එකක් කියලා දුර යන කතාවක් තියෙනවා. මම එතෙන්ට යන්නේ. එතකොට ඔපරන්ට් කන්ඩිෂන් සහ ක්ලාසිකල් කන්ඩිෂනින් කියන දෙන්න පාවිච්චි කරලා අපිට කෙනෙක්ව මෙහෙවන්න පුළුවන්. අපිට කෙනෙක්ව මැනිපියුලේට් කරන්න පුළුවන්. අපිට ඕන විදිහට ඒක නෑ හදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි මරාගෙන මැරෙන කෙනෙක් ගැන පොඩ්ඩක් සැලකුවොත් ඒ පුද්ගලයා දන්නවා තව ටිකකින් මම අපි හිතමු 500ක පිරිසක් කියලා 500ක පිරිසක් මරලා මාත් මැරෙනවා. මාත් මැරෙනවා. මමත් නැති වෙනවා. ඉතින් එතකොට දැන් එහෙම දෙයක් තිබිලත් එයා ගිහිල්ලා 500ක පිරිසකුත් මරාගෙන එයත් මැරෙනවා. දැන් එහෙම දෙයක් කරන්න අපිට පුද්ගලයෙක්ව හදන්න පුළුවන් නම් ඒකත් අපරාධයක් නේ. ඒතකොට ඒ අපරාධය කරන්න තරම් අපිට එයාගේ මනස අපිට මැනිපියුලේට් කරන්න පුළුවන් නම් මේක කරන්න ක්‍රමයක් තියෙනවා. ඔව්. මේ අනිවාර්යෙන් සයිකලොජිකල් බෑක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. අනිවාර්යෙන්. ඒතකොට ඒකට තියෙන සයිකලොජිකල් බෑක්ග්‍රවුන්ඩ් එක තමයි එක්කෝ එයාව අපි ක්ලාසිකල් කන්ඩිෂන් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔපරන්ට් කන්ඩිෂන් කරන්න ඕනේ. දැන් අපි ආර් දැනගන්නේ මෙහෙම කියන්න ඕනේ. දැන් ඔයා මැරුණට ඔයාගේ පවුලට අපි හිතමු මොකක් හරි ක්‍රිමිනල් ඕර්ගනයිසේෂන් එකක් කියලා. එතකොට එයාලා කියනවා වෙන්න පුළුවන් ඔයා මේකෙන් මැරෙනවා තමයි. එතකොට එයාගේ මරණය කියන එකත් එයාට අපි සයිකලොජිකල් මොනවා හරි දෙයක් පාවිච්චි කරලා නෝමලයිස් කරනවා වගේම අපි එයාට දෙනවා ලොකු රිවෝඩ් එකක්. අපි කියනවා ඔයා මැරුණට අපි ඔයාගේ පවුලට කෝටි 5ක් දෙනවා. ඒ කෝටි 5 පාවිච්චි කරලා ඔයාගේ පවුලට දීර්ඝ කාලිනව ජීවත් වෙන්න පුළුවන්. එතකොට එයාට සමහරවිට හිතෙන්න පුළුවන් මම මැරුණත් මගේ පවුලට සතුටින් ඉන්න පුළුවන් නම් මම මැරෙනවා. ඒක ඉතින් මෙහෙමයි ඒක සාධාරණීකරණය කරන්න මට අමාරුයි. ඔව් ඒ වුණාට ඒකේ තියෙන සයිකලොජිකල් බෑක්ග්‍රවුන්ඩ් එක අන්න ඔයද. ඒක ක්‍රයිම් එක. පොයින්ට් එකක් දැන් සාමාන්‍ය අපි සාමාන්‍ය පුද්ගලයෙක් හිතන්නේ නැහැ නේ කෙනෙක්ව මරාගෙන මැරෙන්න. ඔව් අපිට කොයි වෙලාවකත් හිතෙන්නේ නැහැ නේ අඩුම ගන්න අපිට මේ තුවාලයක් වුණා අවුග්ගය වෙලාවල අපි තුවාල ඩබ්බා වෙනවා නේ. මැරෙනවා කියන එක නේ තව 500ක් විතර මරාගෙන දැන් අපි පිළිගන්න ආගමත් එක්ක අපි දන්නවා එක සතෙක් මරුවොත් කූඹියෙක් මරුවොත් එක අලියෙක් මරුවොත් එකයි පව්. නේ ඒතර මානුෂ්‍ය 500ක් මරාගෙන මැරෙන්න පුළුවන් කියන්නේ නේද? ඒක අමුතුම දෙයක්. මම චුට්ටක් සහන් කියන්න ඔය කන්ඩිෂනින් වර්ග දෙක අපි මර්ඩර් එකට කොහොමද සම්බන්ධ කරන්නේ? එහෙම නැත්නම් ක්‍රිමිනල් එකට අපරාධයකට. සමහර විට අපි හිතමුකෝ ළමයෙක් පොඩි කාලේ ඉඳන් හැදෙනවා මම අර කලින් ගත් උදාහරණෙ විදිහට හොරකම් කරන පවුලක. එතකොට එයාගේ පවුල අය කරන්නේ මොකද්ද? හොරකම් කරන දේ. හරි. එතකොට එයා දන්නවා එයාට හොරකම් කරොත් විතරයි එයා ඒ පාරේ ගියොත් විතරයි එයාගේ දෙමව්පියෝ හරි අත් එක්ක ඉන්න අය හරි සතුටු වෙන්නේ කියලා. එයාට ගැන් එකට එන්න ඕනිනේ. ඔව්. මොකද එයාට වෙන කවුරුත් නැහනේ. ඔව්. එයාට ගැන් එකේ ඉන්න දැන් අනිත් අය මාත් එක්ක හිනා වෙන්නේ. මං එයාලගේ ටීම් එකේ විදිහට වැඩ කරොත්නේ. අන්න ඒක තමයි අපි කියන්නේ ක්ලාසිකල් කන්ඩිෂන් එක. මොකද අපි දෙයක් කරොත් අපිට රිවෝඩ් එකක් හම්බෙනවා. අපිට මොන හරි දෙයක් ආපස්සට ලැබෙනවා. දැන් හිතන්නකෝ යාළුවෝ ටිකක් අරක් වරි සිගරට් හරි බොනවා. එතකොට එතන ඉන්න නොබොන කෙනෙක්. එයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. සමහර විට යාළුවෝ සමහර දේවල් වලට එයාට කතා කරන්නේ නැහැ. දැන් වෙඩින් එක බොන සෙට් එකට යන්නේ එයාට කතා කරන්නේ නැහැ. එයාට නවුනක් පොඩි ප්‍රශ්නකුත් තියෙනවනේ නුගියට. ඔයාලට මට ඔක් කියද්දි මතක් වෙනද මෙහෙම දෙයක් නේද? සමහර වෙලාවට මත්පැන් බොන තැම්බල ඉන්න නොබොන අය ස්ප්‍රයිට් හරි කොකාකෝලා හරි ටිකක් දාගෙන බොනවා කියලා ප්‍රෙඩික්ට් කරනවා. ඇක් කරනවා. නේද? මමත් බොනවා කියලා. බොන්නේ නැහැ බයි. බොන්නේ. හරිද? ඒ වුණාට එයාට ස්ට්‍රොง පර්සනලිටි එකක් තියෙනවා. එයා ඒක කරන්නේ නැහැ කියලා. නමුත් බහුතරයක් දෙනාට එහෙම ස්ට්‍රොง පර්සනලිටි එකක් නැහැ. බහුතරයක් දෙනා ඒ දේ වලට අබ්බැහි වෙනවා. හැබැයි අන්තිමට හොයලා බලද්දි වෙලා තියෙන තමන්ට අවශ්‍යතාවයක් තිබුණා නෙමෙයි. හා හා.
යාළුවෝ ඒකට පොළඹ වෙලා තියෙනවා. ඔව් සබ්ස්ටන්ස් ඇබියුස් එකටත් ඒ කියන්නේ ඔය එක එක ඩ්‍රග්ස් වර්ග වලට මුහු වෙන්නත් සමහර වෙලට මේ ක්ලැසිකල් කන්ඩිෂන් කියන දේ උදව් වෙන්න පුළුවන්. ක්ලැසිකල් කන්ඩිෂන් කියන එක හේතුවක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මොකද එයාගේ ගෑන් එකේ කට්ටිය අතක hina වෙන්නේ, එයාව සෙට් එකට ගන්න, එයාලා කරන දේ කරොත් විතරනේ. ඔව්. අන්න එහෙම දෙයක් හිතන්නේ එයාට යම්කිසි රිවෝඩ් එකක් හම්බෙයි කියලා හිතලා එයා ඒ දෙයට කන්ඩිෂන් වෙනවා. ඒ දෙයට අපි කියනවා ක්ලැසිකල් කන්ඩිෂන් කියලා. ඒ ක්ලැසිකල් කන්ඩිෂන් කියන දේ අපිට ඒ විදිහට ක්‍රයිම් එකක් එක ගලපන්න පුළුවන්. ඊට අමතරව ඔපරන්ට් කන්ඩිෂන්. ඒක ටිකක් වැදගත් පොයින්ට් එකක් නේ අනිවාර්යයෙන්ම. ඔපරන්ට් කන්ඩිෂන් ඉන්න එකේ අපි කතා කරන්නේ තමන්ගේ සේෆ්ටි ගැන. කොහොමුණ තමන් හොඳින් ඉන්න ඕනි. තමන් යම්කිසි මොරල් කෝඩ් එකක ඉන්න ඕනි කියන්නේ. එතන ඒ විදිහට වෙද්දී මම අර කිව්ව විදිහට එක්සැම්පල් එක චුට්ටක් වෙනස් කරනවා. යම් කිසි ළමයෙක්ව හොරකල්ලියකට හම්බ වෙනවා. නමුත් ඒ හොරකල්ලිය නෙමෙයි ළමයා. දෙළම ලොකු වෙනවා. දැන් ඒ ළමයාට මෙතන පරිස්සමට ඉන්න ඕනේ. දැන් තමන් ඊට විරුද්ධව වැඩ කරොත් මොකද වෙන්නේ? හොරකල්ලිය මොනවා හරි කරදරයක් කරන්න ඉඩ තියෙනවා. කරදරයක් කරන්න ඉඩ තියෙනවා. දැන් තමන්ට පරිස්සමෙන් ඉන්න ඕනේ. තමන්ගේ ආත්ම ආරක්ෂාව තක එයා හොරකමට යමු වෙනවා. අපි ගොඩක් වෙලාවට සමාන වෙන දේවල් තියෙනවා තමන්ගේ ආරක්ෂාවට තමන්ගේ දේ කරා. ඒ දේ තමයි කියන්නේ ඔපරන්ට් කන්ඩිෂනින් කියලා. දැන් කවුරු හරි කෙනෙක් තමන්ට වෙඩි තියන්නේදී මං ආරක්ෂා වෙන්න මං සමහරට කවදාවත් පිස්ටල් එකක් අතින් අල්ලලත් නැහැ. මං ළඟ තියෙන කෙනෙක්ගේ පිස්ටල් එකක් අරගෙන වෙඩි තියනවා. මොකද වෙලා තියෙන්නේ මං බේරෙන්න ඕන නිසා, මගේ ජීවිතේ බේර ගන්න ඕන නිසා මං තව කෙනෙක්ට හිරිහැරයක් කරලා. එතකොට මම මොකද වෙලා තියෙන්නේ ඔපරන්ට් කන්ඩිෂනින්. ඔව් ඔතන දැන් අපේ ඔපරන්ට් කන්ඩිෂන් ගත්තාම තව ඕක වෙන විදිහකට ගලපන්න පුළුවන්. දැන් ඔපරන්ට් කන්ඩිෂන් කියන එක ඇත්තම ඩීප් ටොපික් එක. ඔව් ඔපරන්ට් කන්ඩිෂන් කියන එක අපිට මේ අර BF ස්කින නේද? ඔව් ස්කින බොක්ස් එකක් පාවිච්චි කරලා තමයි අපිට ඕක මුලින්ම කන්සෙප්ට් එකක් විදිහට හම්බෙන්නේ. ඒතර ඔය ඔපරන්ට් කන්ඩිෂන් ඇතුලේ තියෙනවා තව රීඉන්ෆෝස්මන්ට් පනිෂ්මන්ට් ඒතර පනිෂ්මන්ට් ආයි කොටස් දෙකකට බෙදලා පොසිටිව් පනිෂ්මන්ට් නෙගටිව් පනිෂ්මන්ට් ඊටමතර රීඉන්ෆෝස්මන්ට් ඔතේ විදිහට මෙතන පුළුවන්. ඔව් පොසිටිව් නෙගටිව් කියලා ඉතින් ඒකට මේ ලර්නින් බිහේවියර්ස් වලට අපි এডুকেෂනල් සයිකොලොජි වලදී චයිල්ඩ් සයිකොලොජි වලදී මේ කන්ඩිෂනින් වර්ග දෙකම පාවිච්චි කරනවා. يعني මේ කන්ඩිෂන් දෙක නරක දේවල් එක්ස්ප්ලেইন කරන ගත්ත දේවල් නෙවෙයි. ඔව් ඒක තමයි අපේ ලිස්නර්ස් මේක වැරද්දක් හිතන්න පුළුවන්. ද ඔපරන්ට් කන්ඩිෂනින් කියලා කියන්නේ හැම වෙලේම නරකත් එක්ක යන දෙයක් කියලා. එහෙම නැහැ. සමහර ලාට ගොඩක් හොඳ දේවල් කරන්නේ ඔපරන්ට් කන්ඩිෂනින් පාවිච්චි කරලා. දැන් ඒක පාවිච්චි කරන විදිය අනුව වෙනස් වෙනවා. නේද? එතන ඒ කියන්නේ මේ ඔපරන්ට් කන්ඩිෂන් සහ ක්ලාසිකල් කන්ඩිෂනින් කියලා කියන්නේ අපි වෙනම පාවිච්චි කර කතා කරන්න ඕන ටොපික් එකක්. ඔව්. නේද? ඒ කියන්නේ ඒක ලොකු ෆීල්ඩ් එකක්. ෆීල්ඩ් එකක්. සයිකොලොජි වල තියෙන හැම තියරි එකකටම අපිට කන්ඩිෂනින් කියන එක ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරන්න පුළුවන්. ඔව්. හැම ෆීල්ඩ් එකකටම. හැම ෆීල්ඩ් එකකටම පුළුවන්. এডুকেෂන් වෙන්න පුළුවන්, චයිල්ඩ් වෙන්න පුළුවන්, ඕන දෙයකට අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අපි ඔපරන්ට් කන්ඩිෂන් සහ ඊට අමතරව ක්ලාසිකල් කන්ඩිෂනින් ගැන පස්සේ කතා කරමු ආයෙ. වෙන එපිසෝඩ් එකක්. නේද? ඔව්. අපි දැන් මෙතන ක්‍රිමිනල් සයිකොලොජි වලට තමයි මේ කන්ඩිෂනින් දෙක අද අදාළ කරගත්තේ නේද? අනිවාර්යයෙන්. ඉතින් එතකොට ওই වගේ දේවල් ටිකක් හින්දා අපිට ක්‍රිමිනල් කෙනෙක් එක්කෝ ඉනර්ට්ලි හැදෙන්න පුළුවන්. ඉනර්ට් කියලා කියන්නේ උපත්යෙන් ක්‍රිමිනල් කෙනෙක් කියලා සමහරට හැදෙන්න හැකියාවකුත් තියෙනවා. අර අපි කලින් කතා කරපු විදිහට සයිකෝපැත් කෙනෙක් වෙලා. ඔව්. එතනද ඊට අමතරව සමහරට සමාජයේ විසින් සෝෂියෝපැත් කෙනෙක්ව හදනවා වෙන්නත් පුළුවන්. හදනවා වෙන්නත් පුළුවන්. ඔව්. එතනද ඉතින් එතකොට ක්‍රිමිනල් කියන එක ක්‍රිමිනල් කියන්නේ අපි කියන අපරාධකාරයෙක් කියලා. අපරාධකාරයෙක් කියන ලේබල් එක ගහන එකත් හරියට නිකන් අර නිකන් මේ. ඒක නිකන් ග්‍රේ දෙයක් නේද? ඒක ඔව් බ්ලැක් ඇන්ඩ් වයිට් කියන්න බෑ අපිට. ඔව් අපිට බ්ලැක් ඇන්ඩ් වයිට් කියන්න බෑ. ඔයා අපරාධකාරයෙක්, ඔයා අපරාධකාරයෙක් නෙමෙයි කියලා අපිට බෙදලා වෙන් කරන්න අමාරුයි. සයිකොලොජි වල තියෙන ගොඩක් ෆැක්ට්ස් අපිට ගන්න වෙන ග්‍රේ ඒරියා එකට. ඒක හොඳක් නෙමෙයි, නරකක් නෙමෙයි, අතරමැද වගේ දෙයක්. දැන් උදාහරණයක් විදිහට අපිට මේ ලෝකේ 100%ක් හොඳ මිනිස්සු හම්බෙන්නේ නැහැ. ඔව් අපිට සීරසියක් නරක මිනිස්සු හම්බෙන්නේ නැහැ. සමහර නරක මිනිස්සු සමහරලාට හොඳ වෙනවා. ඔව්. සමහර හොඳ මිනිස්සු සමහරලාට නරක වෙනවා. ඊට අමතරව දැන් ඔය දෙක අතරමැද මිශ්‍රණයකට අපිට කියන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් කියන ග්‍රේ ඒරියා එකක්. ඒ කියන්නේ දෙකේම මිශ්‍රණයක් කියන එක නේද? සුදුයි කළුයි එකතු වෙලා නළු පාට හැදෙනවා. ඒ වගේ දෙයක්. ඉතින් ඒ නිසා ඔන්න ඔය විදිහට අපි ඔයාලට පොඩි ප්‍රශ්නයක් ඉදිරි කරනවා. ඇත්තටම එතකොට අපරාධකාරයෙක් කියලා අපි ගහන ලේබල් එක 100%ක් සාර්ථකද? 100%ක් සාධාරණද කියලා අපේ වීවර්ස්ලට අපිට කමෙන්ට් කරන්න පුළුවන් නේ. ඔව්. හරි. එහෙනම් මේක අපේ ඉන්ට්‍රොඩක්ෂන් ක්ලිප් එකනේ. ඉන්ට්‍රොඩක්ෂන් ක්ලිප් එකේ මම හිතන්නේ අපි ගොඩක් දේවල් කතා කරා. ඒ නිසා අපි ඉන්ට්‍රොඩක්ෂන් ක්ලිප් එක මීට වඩා දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඉන්ට්‍රොඩක්ෂන් ක්ලිප් එක මෙතන ඉවර කරමු නේ. ඔව්. අපි අදට නවතිමු. ඔව්. අපි ඉස්සරහට හම්බ වෙනවා. අපි ඉස්සරහට කතා කරමු මේ වගේ ප්‍රශ්න ගොඩක් ගැන. ඊට අමතරව අපි ඉස්සරහට තව සමාජයේ හම්බ වෙන පොඩි ප්‍රශ්න, ඒ කියන්නේ
සාමාන්‍ය ප්‍රශ්න අරගෙන මේ වගේ සයිකලොජිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇටතේ සහ ඊට අමතරව වෙනත් බෑග්ග්‍රවුන්ඩ් ඇටතේ මේක ඩීප්ලි මේ අපි සාමාන්‍යයෙන් ගන්න රේන්ජ් එකෙන් පිට කොහොමද කතා කරන්න කියලා අපි ඉස්සරහට කතා කරන්න බලමු අපි ට්‍රයි කරමු ඉතින් එහෙනම් අපි ආරාධනා කරනවානේ අපේ පොඩ්කාස්ට් එකත් එක්ක ඒ කියන්නේ අපේ බියොන්ඩ් ද රේන්ජ් පොඩ්කාස්ට් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. ඉතින් ඔයාලට අපි අහන්න පුළුවන් Apple Podcast වලින් ඊට අමතරව Spotify වලින් ඊට අමතරව අපේ මේන් ප්ලැට්ෆෝම් එක Anchor FM එක ඊට අමතරව Google Podcast වලින් වගේ ඕනේ පොඩ්කාස්ට් එකකින් ඔයාලට අපි ලිසන් කරන්න පුළුවන්. ඊට අමතරව අපි මතක් කරන්න ඕනේ ලංකාවේ තියෙන පොඩ්කාස්ට් ඔක්කොම එකට එකතු වෙන තැන podcast.lk එකෙන් උත් අපි ඔයාලට ලිසන් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලට ආරාධනා කරනවා දිගටම අපේ පොඩ්කාස්ට් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඉතින් මම කියන්න තියෙනවා ඔයාලගේ අදහසුත් අපිට ගොඩක් වටිනවා. ඒ නිසා ඔයාලගේ කමෙන්ට්ස්ත් අනිවාර්යයෙන්ම අපේ පොඩ්කාස්ට් එකට යොමු කරන්න. ඔව් අපේ Facebook page තියෙනවා. ඒතර අපේ group එක තියෙනවා. ඒ group එකට සහ Facebook page එකට ඔයාලගේ තියෙන කමෙන්ට් සහ ඔයාලගේ ඉස්සරහ තියෙන suggestions අපිට එක් කරන්න. එහෙනම් අපි අද ගිහිල්ලාමු නේද? හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.